පචී පරම කියන්නේ වචනෙන් හරි හිත හරි හිතවත් වචනේ එතකොට වචී පරම මිත්‍රයාගේ ලක්ෂණ පෙන්වා දෙනවා අතීතීන පටිසන්තරති එයා කතා බස් කරද්දි කොහොමද කරන්නේ අනේ මට අසවල් දී තිබුණා තව කලින් මට ඔයා හම්බ වුණා නම් මං ඔයාට මේ ඔක්කොම දෙන්නේ එතකොට මට මේ මේ දේවල් මට ලේසියෙන් කරගන්න තිබුණා ඒ ඔක්කොම මං ඒ අනේ මේ ඔයාට උදව් කරගන්න බැරි වුණා මම මේ හොඳට උදව් කරන්න පුළුවන් මට්ටමින් මං හිතියේ කියලා අර අතීතේ ඉස්මතු කරලා කතා කරනවා එතකොට අර බුද්ධලේ අහුවෙන්නේ නැද්ද ඊළඟට අනාගතයේන පටිසන්තර අනාගතේ ඉස්මතු කරලා කතා කරනවා මට අසවල් අසවල් දීහා මං දැන් යන්න ඉන්නේ මං රට යනවා මං ගිය ගමන්ම කිසි දෙයක් කරන්නේ නැහැ ඔයාව ගෙන්න ගන්න එක්ක ඔයාගේ පින්කම් ඔය ටික ලස්සනට කරගෙන යන මං මගින් මගේ පඩියෙන් කොටස මං ඔයාට එවනවා මේ ඔක්කොම කියන්නේ මොකේදද අනාගතය මේ දැන් මොකක් නැහැ එතකොට අතීතයෙන් සංග්‍රහ කරනවා අනාගත වචන වලින් සංග්‍රහ කරනවා එතකොට අර අහිංසක මිනිස්සුන්ට මොකද වෙන්නේ නිකම් මහු වෙනවානේ මං මේ අපි ඔයා බොහොම හොඳ අසරණ වෙලා ඉන්න වෙලාව කොහොමද මං අනාගතය ඉක්මනට ඔයා වෙනුනොත් මං ඉඩම් කැල්ලක් ගන්නම්කෝ කියලා කියනවා එතකොට මෙයා හිතනවා හරි මගේ මේ අසරණ වෙච්ච වෙලාවේ හරි කැක්කුමකින් මේ ඉන්නේ අනේ තිබ්බනම් දෙනවා එයාට දැන් දැන් නෑ එයා අනාගතේ තියනවා නම් ඔක්කොම දැන් දෙන්නේ තමයි ලීස්ටි එතකොට අනාගතේ පටසම්තරි නිරර්ථකේන සංගන්හාති නිරර්ථකේන සංගන්හාති කියන්නේ නිරර්ථක අර්ථයක් නැති කතා වලින් සංග්‍රහ කරනවා අර්ථයක් නැති කතා වලින් සංග්‍රහ කරනවා පරණ දේවල් අධගෙන කතා කර කර මෙහෙමයි 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 වුණේ මම මේ මේ විදිහට අනිත් පැයට කරලා තියෙනවා මම පුළුවන් කාලේ මම මෙන්න මෙහෙම මෙහෙම සැලකුවේ මම නිසයි අසවල අසවල තැන ඉන්නේ මම නිසයි අසවල අසවල තැන ඉන්නේ මම නිසයි අසවල අසවල තැන ඉන්නේ මම තව කරන්න හිටියේ ඒගොල්ලෝ කොහොම අතෑරියන්නේ මේක කරගන්න හම්බුන්නේ නැහැ කියලා මේ විදිහට කියනවා එතකොට අර ආශ්‍රය කරන එක්කෙනාට හිතෙනවා අපි මෙයා නම් හරි ප්‍රයෝජන කෙනෙක් අයි මෙයා තමයි හැමෝටම උදව් කරලා තියෙන්නේ මෙයා තමයි හැමෝටම සංග්‍රහ කරලා තියෙන්නේ මෙයා නිසා තමයි හැමෝම ජීවිතේට ආලෝකය උදා කරගෙන තියෙන්නේ ඉතින් මෙයාට පුළුවන් වෙලාව මෙයා හරියට කරලා තියෙනවා දැන් මෙයාට තියෙනවා නම් අනාගතේ තවත් එයා කරන්න ලේස්ති එතකොට එහෙම කියනවා දැන් ඔන්න පච්චුප්පන්නේසු කිච්චේසු බෙසනන්දස්සේති ඔන්න මේ මොහොතේ උපකාරයක් ඕන වුණාද ඕන වෙලා අර යාළුවා හොයාගෙන යතිල කියනවා අනේ මිත්‍රය මං හරි කරදරයක වැටලා ඉන්නේ මට දැන් උදව්වක් කරන්න ඒ වෙලාවට වර්තමාන කාර්යයේදී Tamange වෙසන දක්වයි අනේ මට කරගන්න විදියක් නැහැ මං විශාල කරදරයක වැටලා මේ වෙලාවෙ ඉන්නේ මට මොකුත් කරගන්න විදියක් නැහැ මගේ මේ කටයුතු ඔක්කොම බංකොලොත් වෙලා මං අසනීප වෙලා මට ණයගවන්න වෙලා කියලා ලොකු විස්තරයක් කරනවා යාට උදව්වක් ගන්න ඔව් උදව්වක් කිල්ලන්න බැරි විදියට විස්තරය කරන මේ කරුණ හතට යුක්තයි කියනවා වචීපර වචීපරම පුද්ගලයා මිත්‍රේකුගේ වෙසෙන් ඉන්නවා හැබැයි මිත්‍රේක් මිත්‍රෙන් නෙමෙයි කියලා මිත්‍රේකුගේ වෙසෙන් ඉන්නවා දැන් පළවෙනි එක්කෙනා මොකද කරන්නේ යා ආශ්‍රය කරන්න මොකේදද කියක් හරි කඩා ගන්න මොනව හරි උදව්වක් උපකාරයක් ගන්නමයි වෙන අදහසක් නැහැ එයා කවුද ආඥ දත්තු හර දෙවෙනි කෙනා කවුද වචීපරම හැමතිස්සෙම බලාපොරොත්තුවක් දෙනවා හැබැයි අවස්ථාව ආපු වෙලාවට තමන්ගේ කරදරේ කියනවා අනේ මට මොකුත් කරගන්න බෑ මේ වෙලාවේ මට මොකුත් කරගන්න බෑ කියලා තමන්ගේ වෙච්ච කරදර ගොඩාක් කියනවා එතකොට එයා මේ වචීපරම පුද්ගලයන් මිතුරන් ඇති කරගන්නේ එතකොට මොකෙන්ද වචනෙන් වචනෙන්ම මාව දෙනවා එතකොට ඒකට තමයි අහුවෙන්නේ. හරි පුදුමයි බුදුරජාන් වහන්සේ මිනිස් ලෝකේ දැකලා තියෙන විදිහනේ. අම්මේ අද කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බෑනේ මේ විදිහට මිත්‍රයන්ගේ ස්වභාවය වෙන් කරලා පෙන්වන්න. මේකයි මේකයි කියලා.